බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසිතුරු විසිතුරු ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න කියලා. ලස්සන ලස්සන ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න කියලා. ප්‍රණීත ප්‍රණීත ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න කියලා. නමුත් පින්වතුනි, ඉන් අදහස් වෙන්නේ ඒක නිවන් මාර්ගය කියලා. ඉන් අදහස් වෙන්නේ ඔබ ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරයිද, ඔබ ප්‍රණීත ප්‍රණීත දේ ලබන කෙනෙක් වෙනවා. ඔබ විසිතුරු විසිතුරු දේ පූජා කරයිද, ඔබ විසිතුරු විසිතුරු දේ ලබන කෙනෙක් වෙනවා. ඔබ ලස්සන ලස්සන දේ පූජා කරයිද, ඔබ ලස්සන ලස්සන දේ ලබන කෙනෙක් වෙනවා. පිංගුතුනේ, එතන ආනිසංස ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ තුලින් නිවන් මාර්ගය දේශනා කරන්නේ නැහැ. එතන ප්‍රණීත දේ ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විසිතුරු දේ ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ඒ ප්‍රණීත දේට අදාළ ආනිසංස. නමුත් ඉන් අදහස් වෙන්නේ ඒ ධර්මයේ තුල නිවන් මාර්ගය තියෙනවා කියලා. නිවන් මාර්ගය කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ, ඔබ ප්‍රණීත වශයෙන් අලංකාර වශයෙන් ලස්සන ආකාරයෙන් කරන පින්කම් නිවන් මාර්ගයට යොමු කරගන්න. ඔබ නිවන් මාර්ගය අමතක කරලා ඔබ ප්‍රණීත ප්‍රණීත දේ අරගෙන යනවා නම්, විසිතුරු විසිතුරු දේ පූජා කරනවා නම්, ලස්සන ලස්සන දේ පූජා කරනවා නම්, විසිතුරු විසිතුරු ආකාරයට පින්කම් කරනවා නම් විපාකය ඔබට ලැබෙනවා. නමුත් ඔබ ප්‍රණීත දේ ලබද්දී ඒ ප්‍රණීත දේ ඔබ ගින්දරක් බවට පත් කර ගන්න. ඒ විසිතුරු ලස්සන දේවල් ලබද්දී ඔබ ඒ දේවල් ගින්දරක් බවට පත් කර ගන්නවා. මොකද ඔබ මාර්ගය තුල නෙමේ ප්‍රණීත ප්‍රණීත දේවල් පූජා කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසිතුරු විසිතුරු දේ පූජා කරන්න, ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්න කිව්ව එක නිවන් මාර්ගයට අදාළ නිසා නෙමේ. ඒක ඔබේ ආනිසංස ධර්මයක්. එච්චරයි. ක්‍රිස්තියානි මහත්තයෙකුටත් ප්‍රණීත ප්‍රණීත දේ පූජා කළොත් ප්‍රණීත ප්‍රණීත දේ ලැබේ. විසිතුරු විසිතුරු දේ පූජා කළොත් විසිතුරු විසිතුරු දේ ලැබේ. නමුත් ඒක නිවන් මාර්ගයක් වෙන්නේ නැහැ. නමුත් ඔබ ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරලා, විසිතුරු විසිතුරු දේ පූජා කරලා, ලස්සන ලස්සන දේ පූජා කරලා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර නම් ඒ දේ කළේ ඔබත් අන්‍යාගමික පින්වතෙක් කළා වූ පින්කමක විපාකේනු ජීවිතයට එකතු කරගන්න. ඒක තේරුම් ගන්න. ඒ නිසා ඔබ කරන ප්‍රණීත පූජාව හැම වෙලාවම මධ්‍යම ප්‍රතිපදාවට යටත් වෙන්න ඕනේ. ප්‍රණීත පූජාව මධ්‍යම ප්‍රතිපදාවට යටත් වුණොත් පමණයි ඒ ප්‍රණීත පූජාව සම්මා සතියක් සම්මා සමාධියක් ඔබට ලැබලා හොඳට තේරුම් ගන්න. ඔබ කරන පූජාව පිංගතුනි නිරතුරුවම ආර්ය ෂ්ටාංගික මාර්ගයේ අර්ථයන්ට යටත් නොවුනොත් ඔබ කරන පූජාව විසිතුරු විසිතුරු දේ ඔබට ලැබෙයි, ලස්සන ලස්සන දේ ඔබට ලැබෙයි, ප්‍රණීත ප්‍රණීත දේ ඔබට ලැබෙයි. නමුත් ඔබට සම්මා සතියක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම සම්මා සමාධිය පිළිබඳව බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රණීත ප්‍රණීත දේ දානේ ආනිසංස පක්ෂයක්. නමුත් නිවන් මාර්ගය කියන්නේ වෙනම. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබේ ප්‍රණීත ප්‍රණීත පූජාවන්, විසිතුරු විසිතුරු පූජාවන්, ලස්සන ලස්සන පූජාවන් ආර්ය ෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුලට ගන්න. කර්මයේ කර්මඵල විශ්වාසයට ගන්න, තෙරුවන් කෙරෙහි සද්ධාවට ගන්න, පටිච්ච සමුප්පන් උපතක් කෙරෙහි විශ්වාසයට ගන්න, සම්මා සංකප්පයන්ගේ අර්ථයට ගන්න. ඔබ පින්කමක් කරද්දී බලන්න එතන නෙක්ඛම්මේ තියෙනවද කියලා. ඔබ නෙක්ඛම්මේ පින්කම තුල නැත්තම් පින්වතුනි ඔබට කවදාක්වත් සම්මා සතියක් නම් ජීවිතයට එකතු වෙන්නේ නැහැ. ඔබ කුසලේ නාමයෙන් අකුසල් මූලයන්ම ජීවිතයට එකතු කරගත්ත ප්‍රණීත පූජාවන් කරපු කෙනෙක් බවට පත් වෙනවා.